කෙලිබිමෙන් අටට. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග සහ ඉදිරි එංගලන්ත තරංගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය මහතා අද මාධ්‍ය හමුවට එක්වුණා. ඔබ මම දැකලා නැහැ පාසලකවත් එහෙම නැත්නම් ක්‍රීඩා සමාජයකවත් පුහුණුකරුවෙක් විදිහට වැඩ කරනවා. මොකද්ද මේකේ රහස? කොහොමද ඔබ ඒ වගේ තැනකට ආවේ? මම අවුරුදු 22ක් ටෙස්ට් ක්‍රිකට් ගහලා තියෙනවා. ලංකාවෙන් පිට ගිහිල්ලා මම තව ටීම්ස් එක සෙල්ලම් කරලා තියෙනවා. මට ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම කෝචස්ලා ආශ්‍රය කරලා දැකලා කරපු දේවල් දැකලා තියෙනවා. මම හිතනවා මට ඒක ඇති වෙයි කියලා පුහුණුම් කටයුතු කරා. කොහොමත් මම తాවකාලික වෙන්නේ. මේ 2S2කට පුහුණු කරුවේ එනතුරු පමණයි මම. 2020 සංචිතය ඇතුලේ ආරම්භක පිටකරුවන් 4 දෙනෙක් ඉන්නවා. කොහොමද මේ 4 දෙනාව මේ ටෝර්නමන්ට් එක ඇතුලේ යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ? මුලින්ම මම දැන් අපේ කාඩව පිටුරන් දෙන්න ඉදිරියට කටයුතු කරේ පැතුම් නිසංකා කුසල් මෙන්ඩිස්. දැනට අපේ plan එකේ තියෙන්නේ උන් දෙදෙනාම යොදා ගන්න. මම දැන් චන්දිමාල්ලෝ කුසල් ජනිත්. මේ දෙන්නගේ එක්කෙනෙක් නම්බර 3 ස්ථානයේ ක්‍රීඩා කරා. සරත් කතිකාවක් තියෙනවා ඔබ පුහුණු කරුණාට පස්සේ ප්ලේයර්ලයි කොණ්ඩේ කපලා කරාම ගැලෙවයි කියලා පච්චත් මතන්න අදසක් තියෙනවා. ඔය කියන තරම්ම දේවල් නෙවෙයි. මං ඉන්න වෙලාවේ මට ඒ ඩිසිප්ලින් තියෙන්න ඕනේ. ඇන්ජලෝ මැතිව්ස් පික් වෙලා තිබෙනවා. LPL එක හොඳට ගියා. ඒ කියන්නේ දැන් එයා කන්ටෙන්ෂන් එකේ නැද්ද එන වර්ල්ඩ් කප් එකට. ඔව් කිව්වාගේම ඔහු අපේ ඊළඟට එන වර්ල්ඩ් කප් එකේ ප්ලෑන්ස් වල නැහැ. අපි ඒකින්ද තමයි ඔහු පික් කරේ නැත්තේ. මේ අතර සංචාරක ඉන්දියා කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත 2020 තරගාවලිය සඳහා නම් කළ දුෂ්මන්ත චමීර ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලියට එක් නොවන බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ වූ අතර ඔහු එනුවට අසිත ප්‍රනාන්දු සංචිතයට කැඳවීමට නියමිත බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.